ලැබගන්න කවරේ. අපි දැන් මේ කරන වැඩේ හරිද බං? හරි කියන්නේ බං. අපි කඩෙන් අඩු මිලට බඩු අරගෙන වැඩි මිලට විකුණන්නේ අපේම හොඳටනේ. අනිත් එක මේ ඔබට හවසට ෂොට් එකක් දාන්න කීයක් හරි නෝනේ. එන කටවහන් ඉද බං. මෙමෙයි කියලා අපි මේ අරන් යන බඩු මිනිස්සු ගනීද බං? අනික මේ දවස්වල වැඩිපුර මිනිස්සු ගන්න කෑම ජාති. හරි. මට මුලින් මේක කියපන්කෝ. කෑම ජාති දෙන්න. ඔයාලා කෑම ජාති කියලාද? නෑනේ. අපි මේක කරන්නේ කන්න මොන හරි හොයාගන්න නේ බං. අපි නෑ ඔබ විතරයි. මොකද මම මේකේ මට එන්ටර් උනේ හවසට ෂොට් එකක් දාන්න විතරයි. අපෝ කට ඇරියෝ බොන බං. හරි හරි ඔබ ඉදාම් බං. මේක නෙමෙයි මම ඔබට කියන්න මැන්දී. අර අපේ ගමේ තියෙන පාළු පොල්ලත් ඔල්ටි කරලා අපි දෙනට විකුණන්න තිබ්බනේ. පොල් කඩන්නත් පොල් ගහට නගින්න එපැ. මොකෝ පොල් ගහ බිමට දාලා ඕකේ කෙටි ටික කඩන්නද? කෙටිෙම කිව්වොත් උඹට පොල් ගස් නගින්නත් බෑනේ බං. අනිත් එක ඔයි වත්ති කිඹුලෙකුත් ඉන්න බං. අනේ බලයන් බං නන්න පොල්ලත් කොහෙද කිඹුලෙක් ඉන්නේ? අන්න ඒකනේ. දෙයක් කිව්වම පිළිගන්නේ නැහනේ. අනිත් එක ඔයි වත්ති පොල් කඩන්න ගිහිල්ලා නිකන් හරි කිඹුලට සෙට් වුණොත් ඌට නත්තල් වගේ දියේවි. එන්න එහේ වරෙන් යන්න. දෙන්නකෝ මෙන්න මේක තමයි සර් විසඳුම. මේක මෙහෙම ඇරලා දෙපාරක් ටිස් ටිස් ගාලා ගහගෙන නෝනා ළඟට ගිහිල්ලා පොඩි ආදර ටෝක් එකක් දැම්මනම් නෝනා එතනම සැලෙන්ඩර්. මේ ඔයි ගෑණිගේ ෂැම්පෝ එක ඉවර වෙලා ගෙන දුන්න නැහැ කියලා තමයි මාව ගෙදරනොත් එලේට දැම්මේ. ඔයි මගුල අරගෙන ගහගෙන ගෑණිගේ ළඟට ගියොත් ගෑණි හිතයි වෙන ගෑණියෙක් ළඟට ගිහින් ආවා කියලා හිතන මට ඩිවෝස් එකක් දෙන්න. හැබැයි ඉතින් ඩිවෝස් එක දුන්නත් කමකුත් නැහැ. හරි දැන් කෝකත් එකයි මට ඕක දෙනවකෝ. මේ මට මුලින් කියනෝ ඕක කීයක් වෙනවද කියලා. වැඩිය නැහැ සර්. රුපියල් 1000ක් වගේ පොඩි මුදලක් වෙන්නේ. සර්ට පෞල් ප්‍රශ්නය නිසා 800කට දාලා දෙන්න. 800ක්? කමක් නැහැ. ඕකත් එකේනේ. අද මේකෙන් දෙකින් එකක් විසඳ ගන්න ඕනේ. මට ඕක දෙනවා කොහොමද? ආ, අවෙන්න සර්. ඒක සල්ලි. හරි. එහෙනම් සර්, ඔන්න අපි ගියා. ජය වේවා. වේනවා. ආ, හරි. මේක මේ රුපියල් 500 නේ ගහලා තියන්නේ. ඔව් ඉතින් ප්‍රවාහනයේ සර්. එහෙනම් අපි ගින් යන්න. අපිට මෙන්න කෙලින්නේ මොනොත්. ආ මහත්තයලා ඔයරි පාරියකට යන ගමන්ද? නෑ නෑ මල්ලි. නැත්තම් බොම්බයි මොටේ කාර්යය දෙන්නේ. ඕ නෝ. නෑ නෑ ඔයි. ෂුවර් එකටම මාළු කාර්යය දෙන්නේ. නෑ නෑ මල්ලි. නැත්තම් නිකන් නාටාමිල දෙන්නේකුත් වාගේ. අයියෝ නෑ නෑ මල්ලි. අපි දෙන්න ඇවිල්ලා ශ්‍රී ලංකන් මොඩලින් බියුටිෂියන් කම්පැනි සේවකයෝ දෙන්නේ. අපි තව YouTube channel එකකුත් පටන් ගත්තා. ඒකේ නම තමයි කළුවක් කැම මුණ සුදු කරමු කියලා. හැබැයි මල්ලි ඒ YouTube channel එකේ subscribers 200යි ඉන්නේ. පුළුවන් නම් like එකක් දාලා subscribe එකක් දෙන්න හොඳේ. මහත්තයෝ ඔහෙල කියපු කිසිම දෙයක් මට තේරුන්නේ නෑ නේ ඔයි. මල්ලිට තියා මට තේරුනෙත් නෑ මල්ලි. ඒකනේ අර මහත්තයාට තේරෙලත් නැහැලු. ඇත්තටම මහත්තයෝ ඔහෙල මොනවද විකුණන්නේ? ඇත්තටම මල්ලි අපි විකුණන්නේ perfume වර්ග, deodorant වර්ග, shampoo වර්ග, cutex වර්ග. ඒ වගේව තමයි. ඒ තේරුනෙත් නෑ මහත්තයෝ. බං. අයියෝ. එන්න මේවා මේවා. අර උඩ බෝලේ තියෙන කිහිල්ල ගන්න ඒවනේ. අන්න හරි මල්ලි. මල්ලිට තේරුණා. දැන් බලන්න මල්ලි ඔය අද්ද කිස්සුවා මෙතන පට්ට හඩුව නැනේ. මං හිතන්නේ ඔයාලට හරියන්නේ මේ වම්බුට් ජූස්. මිමි. දැන් එතන කීයක් වෙනවද? මේක මේක වැඩි ගාණක් නැහැ. රුපියල් 700. රුපියල් 700ක් කිහිල්ල ගන්න එක. කවුදයි රුපියල් 700ක් දිලෝක ගන්න? ඕ හොඳයි පඩෂෝ කාර්යයක්. ඇත්තටම මට ඕක ගන්න බැරි ගමන් නෙවේ. මං කැමති නැහැ පඩෂෝ කාර්යයක්. අනේ සමා වෙන්න ඕන නවත්ත ගත්තද? අපි
අපිට සතුට වෙන වගේ පරිශෝකාරයේ කම්බෙච් එකට දුන් බෙහෙවින් ස්තුතියි. අනේ මේ පලයන් යන්න. මේ 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 අන්න මචං අපේ වැඩේට හරියනම එක්කිනා. වරින් යන්න වරින් යන්න. Excuse me sir පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද? Sir yeah කවුද නේ සර්? ඔබලට ඇස් පේන්නේ නැද්ද? මේ එතකොට සර් කෙනෙක් නෙමෙයිද? ඊට දැක්කම නම් කොණ්ඩේ අයිබ්‍රෝස් වී පිරිමි කෙනෙක් වගේ. ඉතින් මේ දවස්වල සැලොන් වහලා තියෙන නිසානේ. එහෙම කියලා මගේ අනිත් ඒවා දැක්කම කියන්න බැරිද? ඔව් කියන්න නම් පුළුවන්. මිස් ඒක නෙමෙයි. අපි හැමෝම මිස් වගේම කෙනෙක් තමයි. මේ වන් වගේ කෙනෙක් මොකට දානේ? මේකයි මිස්. අපි තමයි දැරට රටේ තියෙන එකම බියුටිෂියන් ප්‍රවාහන සේවය. අපිට YouTube channel එකකුත් තියෙනවා කියනවාද? ඒක ඕනේ. අපි ලස්සන සර්ලා මිස්ලා ඔයාලා වගේ අය හොයාගෙන ගිහිල්ලා මේ කොස්මැටික්ස් ටික හඳුන්වා දීමක් කරනවා. එතකොට ඔයාලා ළඟ මොනවාද අනේ තියෙන්නේ? ඕනම දෙයක් තියෙනවා මිස්. ඕනම දෙයක්? නෑ. ඕනම දෙයක් නෑ. මිස්ලා වගේ ලස්සන අය තවත් ලස්සන කරන්න පුළුවන් ඕනම දෙයක් අපි ළඟ තියෙනවා. කෙනෙක් තවත් ලස්සන කරන්න පුළුවන් දේවල් ඔයා ළඟ තියෙනවා. එහෙනම් ඉතින් ඔයා ගැතිම දෙන්නකෝ. හරි දෙන්න. මේකෙන් පුළුවන්. මේක මරු මේකෙන් පුළුවන්. මේකෙන් හොඳටම පුළුවන්. මේකෙන් මට මේකක් දෙන්න ඔක්කොම දෙන්න. මේ ඉන්නකෝ මං ගේ ඇතුළට ගිහින් සල්ලි අරන් ඉන්නවා. කවුද වගේ සතුරුවක්ද බං? අපි යමු බං යන්න. අපි හරි බං. ඒ වගේ ඕනම කෙනෙක්ට පොඩි බටර් පාන් දාලා කතා කරගෙන යන වැඩේසි. මිත් එක බං මම මොවද මීටින් දෙලා දෙන්නේ. මෙන්න සල්ලි. මේක ඉතුරුවත් ඔයාම තියාගන්න හොඳේ. So cute. ඔයා වගේ ලස්සන කෙනෙක් දෙනකොට කුමදනි මම බෑ කියන්නේ. Oh really? මේ මට තව උදව්වක් කරන්නකෝ. මොකද්ද? තරහ නැතුව මේ ටික මගේ බෙඩ්රූම් එකට ගෙනත් දෙන්නකෝ. යානම් හරියන්නේ නෑනේ. මෙයාගේ මූණ හෙන නපුරු පාටයි. ඔයා එන්න. හරි. කොහොමද බටර් පාර? බොහොමිනා මං ටක් ගාල ගින් එන්න මේක දීලා. ගංකබරේ තාම නෑනේ. මූ දෙන්න ගිය ක්‍රීම් ටික ඇඟේ ගාලත් දන්නේ නෑ එන්නේ. තොට හොඳ වැඩි. ඔයිට වඩා ඒක කරයි කියලා ගියානේ. දැන් වරින් යන්න. පහු මේ පැත්තේ ආවොත් එන්න හොඳේ. බයි. මූතෝ. සඳු කුමාරිනගේ